thank you ැට සදහවත්න්නේ කෙලෙස් ගින්නෙන් දැවෙන ජේවිත පවතින්නේ මෝහේ නමතින්තුරේමයි එහෙමනම් ඒ මෝහෙන් නිදහස් වී ආලෝකයෙන් බබලන්නට එධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතයට මගකයා දෙන පෙන්වත්හෝරාව පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් අපි මෙලෙසින් ආරහම කරන්නට සෝදානම්වන්නේ ප්‍රදේශකයන්හන්සේ සාධනනාධපාතමින් පිළිගනිමු. සාධෝසාධෝසාෝ අද දේශනාවට දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ රාජකිරයේ පදිංචි සුනෙත්‍රා ගල හිටියාව මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පෙන්වත් පිරිස. නමෝතසස භගවතු වරහත්තු සමභදමමිසු අප පටිහතඥානචාරස. දස බල ධරස්ස චතු වීසාරජ ජෙවිසාරෙදස්ස, සභභ සතතුතුතෙමස්ස ළනමිසරස්ස දම්නමරාජස්ස දමමස් සාමිස තතාාගතස්ස සමබඥුණු සම්මා සමම්බුද්බුදස්ස. नमो तस भगवतोर हू शबीषु अपती ज्ञान चारस दस बल धरस चतुविशार्ज विसार दस සභභ සත්තුතුතෙමස්ස දනමිස්ස රස්ස දම්නමරාජස්ස දම්නම්මත්සාමිස්සෙ තතාාගතස්ස සභබ්මඥුණු සම්මා සම්නම්බුත් බුදස්සෙ නමෝතස්ස භගවෙතු අරහතු සභබ දනමිසු. පටහතඥාන චරස්ස දස බලදරස්ස චතුවිසාරජ ජෙවිසාර දස්ස සමබ සසාතුතුතමස්ස දනමිසරස්ස දම්නමරාජස්ස දම්නමත් සාමිස්ස තතාාගර්තස්ස සබබњුණු. සම්මා සම්බුද්බුදස්දස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම සූදානන් වෙන්නේ ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනාකොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු ඉතා කුඩා ප්‍රමාණයක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත්ත ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මශ්‍රවනයෙන් ලැබෙන අවවා ධනුශාසනා ජීවිතයට එකතු කරගෙන, වඩාත් නිවැරදි මෙලවජීවිතයක් සකස් කරගෙන. නිවැරදි වුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩ අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක අමා මහන් නිවනින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ පෙන්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ජොදාගන්න කල්පනා කළේ ජාතක පාලයේ සඳහන් වන ඉතා සංවේදී ජාතක කතාව ත්‍රිපිටකයි එක කොටසක් තමයි ජාතක පාලිය නවාංග ශාස්තෘරු ශාසනයත් ජාතක කියන කොටස විශේෂයෙන් භාගිතුන් වහසේ වෙන් කරල සඳහන් කරලා තියෙනවා සෝතානු දතආදී සූත්‍ර දේශනාවල් වල පැහැදිලි කරනකොට දේශනා කළා යම් කෙනෙක් මේ නවාංග ශාස්තෘූ ශාසනයෙන් එක කොටස මනාව ප්‍රගුණ කරනවන එය මේ භවේ නැතත් දෙවනි භවී සුගතියක ඉපදිලා සෝවාන් ආදී මාර්ගඵල ලබන්ඩ හේතුවෙන කාරණාවක් කියලා එ නවංග ශාස්තෘු ශාසනය එක කොටස. එතකට ඒ එක කොටසක් කියල කියහැම ඒොටස ජාතක කියන කොටසත් අයිති භාගිතුන් වහසේ වැඩඉන්න කාලිම ජාතක භානක තෙරවරු වැඩඉන්දර තියෙනවා ත්‍රිපිටකේ ඒ ඒ කොටස් භාරව ජාතක පාලිය කියල කියන්නේ මෙ ත්‍රිපිටකේ තියෙන ගැම්ඹුරුම කොටසක් ඉතාම ගැඹුරු සංකීරණ කොටසක් තම ජාතික කියල කියෙන් අපේ බුදුරජාණන් වහන්සේ සසර සැබෑ ස්වභාවය අපට කියල දෙන්නට තමයි පින්ඩතුනි දීපංකර භාගිතුන් වහන්සේ ලඟින් තමන් වහන්සේට බණපද දෙකක් අහලා ලබාගණඩ තිබිච්චි නිවන අත්හෙරල දෙමි ලෝක සත්වයට පිහිටවෙෙන්ඩ. මොකද එහෙම ලෝක සත්ත්වයා සසරින් එතර කරවන්න ලෝතුරා බුද්ධත්වය ලබන්්ඩ තරම් මහා වීර්යක් තියෙන සත්පුරුෂුවය ලෝකෙ හුඟාක් අඩුයි මොකද බුද්ධත්වය ලබනවකින්නක ඒ තරම්ම අපහසුයි බුදුවරු ලෝකයේ පරම දුර්ල බයි සමහර වෙලාවට බුද්ධ ශූය කල්ප අසංකෙ ගැණන්ග වෙනවා. බුදුරුණෑ. මේ මහා බද්‍ර කල්පයේ බුදුරජාණන් වහසේලා පස් නමක් පහල වෙනවා. අනාගත මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහසේ පහළවීමට නියමිතයි. නමුත් ධර්මය හැටියට මෛත්‍රී භාගිතුන් වහසගින් පස්සේ. නැවත මහාකල් පසංකෙයිය. බුද්ධ ශූර්ණයයි කළ සඳහන්කර. පිනති මහාකල් පසංකෙයිය කියන එක අපිට තේරෙන්නෙවත් නෑ. ඒසා දීර්ග සසරක ඉමක් කොමක් දන්නැතු පින පවදන්නැතු කොසල් ලකුසල් දන්නැතු ඔය කාලි උපත්තිය ලබඩ ලැබුණු. සතර අපායම නිජබිම බවට පත්ව එතකොට මෙච්චර කල්ප ගානක් අසංක්‍ය ගණන් කල්ප බුදුර නැත්තියෙයි පාරමිතා සම්පූර්ණ කර පුත්තමය නැති නිසා බුදුබව ප්‍රාර්ථනා කරන සත්පුරුෂයෝ අඩු නිසා ඒකඇනි බුද්ෝත් පාදයක් නැතන් ුද්ධත්වය බනවා කියනක තරම් අමර් වෙඩ ඒ සඳහා කරුණු ධර්මයේ බොහෝම පැහැදිලි කරලතිය සියලු පාරමිතා සම්පූර්ණ කරල ඉවර වුණහම සමහර බෝෂතාණන් වහන්සේ නම මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂ පාරමිතාපුරුණ තවත් සමහර බෝධිසත්වේ මහාකල්ප අසංක්‍ය අටයි ලක්ෂේක ම ඒ ශ්‍රද්ධාධක බුදුරජාණන් වහන්සේලා. වීර්ාදිික බෝසතන්නන් වහන්සේලා. මහාකල් පසංක්‍ය දාසය ලක්ෂේක් නියත විවරණෙන් පස්සේ පාරමිතපුරනෝ. පින්නන ඒසා දීර්ග කාලයක් පාරමිතාව සම්පූර්ණ කරලා ඉවරවුණහම නැවතකීව තවත් මහාකල්පයක් එමනැත්තන් අවීචියක ජීවත්විය යුතු කාලයේ අවිචය ඉඳල එ්ඩෝනය බුදුවෙන්න නම් කියලා අහපු ගමන් හා කියන්න වීරයක් තියෙන් අවිීචය කියල කියන්නේ නිරයන්ගේ දුක වැඩිම නිරේ මනුස්ස වර්ශෝලින් අවුරුදු අසංඛ්‍ය අසූහායලක්ෂ හතලිස් දාහ ආවුෂයි කළ සඳහන් කරන්න ඒසා දීර්ඝ කාලයක් අවිීචිය ඉඳල එන්න කියලකීවොත් ඒ වශන ඉවරවෙනකොට ම හා කියන්ඩ වීර්යක්තිය ෙන්්දුවන කියල කියේනවා. බුද්ධත්ව ඔය ලැබෙනවනම් බුදු වෙනවනං අවිීචී ඉඳල එන්න. සැතපුම් ගානක් එක දිගට ඇන ගහල ලෑලිවෙලට පාරදිගී අතුරලා ලොවතුරා බුදුුවෙන්ඩනම් මේ ඇන ලෑිියව්ඩින් යන්්ඩෝන කළ කිවොත්. කියන සැණින් ඒ මත යන්න හා කියන්න වීරයක් තියෙන්ටඕන හැතැක්ම ගානක අගුරු වල බුදුුවෙන්ඩනං මේ අගුරු වලේ ඇවිදිින් ඩෝන කලකීවෝ හා කියන්න වීරයක් තියෙන් ඕනෑ. අපිට අපේ හිතකින් කව දාවත් හිතල ඉවර කරඩුවත් බැරි කර්තවයක් මේ පාරමිතා පූර්ණය කරනවා කියනෙක්. සමහර දන්ඳන්න මහ රජවරු ඒ අයට බුද්ධත්තය ලබන්්ඩ කියලා ආරාධනා කලා බුදු බෞව්ප්‍රාර්ථනා කරන්න කියලා නමුත් සඳහන් කලා අන්සිල්ල කරඩ පුළහන් දරුව දන්දෙන්ට බැරිහින්ද බුදු බවප්‍රාර්ථනා කරන්නේ කියලා එක ඒ තරම්ම සංවීදිී වැඩ ඉතාම ලෙංගත් ඉතාම කීකරු දරූ ඒ දන්ඳන්න කියල කීවට තමන්ට එපානිසා දුන්න නෙමෙයි ඉතාමත්ම කීකරයි ඉතාමත්ම ලෙෙන්ගතුයි එහෙම අයි දන්දීල තියෙන් අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දාන පාරමිතාව සම්පූර්ණ කරන කාලය මෙ ලොවතුරා බුද්ධත්වය වෙනුවෙන් මේ සංසාරය කොච්චර දරුවම දන්දුන්නද දරුවන්ගේ අධ්‍යෙක ගැටගහපු වැල් ටික කපල එකතු කළ නං මහමේරු පරෝතයට වඩවසයි කියලා අපි සාමාන්‍යයෙන් හිතන්නේ වෙස්සන්ත රජ්ජිරෝ විතරක් දරුව දැඳන්න කියලා ඒසා දීර්ග ගමනක් මේසා අමාරු පාරමිතාවන් තිහා සම්පූර්ණ කරලා තියන්නේ පාරමී උපපාරමි පාරමිතාවලට වඩා අමාරු යඋපපාරමිතා උප කියන වචනයෙන් අපිට තේරෙන් එක අමාරු නැතුව ඇති කියලා දැ අපි නායක කියල උපනායක කියන්නේ දෙවනට නමුත් පාලිය උප කියල කියන්නේ ඉතා විශාලාර්ථයක් තියෙනවා. යනිසා පාරමිතාවට වඩා උපාරමිත අමාරුයි පාරමිතා කියල කියන්නේ තමන් හරි හම්බ කරගත් දනසම්පත් නමුත් මිනතුන උපපාරමිතා කියල කියන්නේ ශරීරයේ කොටස් දන්දෙනවට එනම් අපි හම්බ කරගත්ත දේවල් දෙනවට වඩා ඇගේ කැෑලි දෙනව කියනෙ කමාරු වැඩ අපේ තන්හාාව ඇගේ කොටස්සොලට වැඩි ධනයට වඩා ඇගේ කොටස්වොලට තන්හාාව වැඩි. තවරුහරරි අපින් මුදල්ලල්ලූ ඔත්්දෙන්ට පුළුවන් හුගඩුව කිල්ල උදෙඩ මාමරුයි ඇහැක් කිල්ල උත්දෙන්ඩ අමාරුයි අපේ තන්හාාව ඒ ඉන්ද්‍රීය ඇට වැඩී අපි හොයාගත්ත සල්ලි අතපයවිනිිය ඕෝන තරන් වියදන් කරනවා අති අමාරුවක් පයේ අමාරුවක් තිබුණු ලක්ෂ ගණන් කෝටි ගනන් හරි විය දන් කරනවා අකුල සනීප කරගන්න එතකොට මුදල්ලෝට වඩා වටින්නේ ඒ ශරීර අංග හැබැ ඒ අංගෝල්ට වඩා වටිනෝ ජීතය යම් දවසක වෛද්‍යවරය කීවොත් දැන් කකුල කපල අයිංකලේ නැත්තං ජීවිතයට හානිවෙන වගේ එදාට කකුල කපන්ට කැමති එන ධනයට වඩා අංගවලට කැමති අංගවලට වඩා ජීවිතයට කැමති එනම් පාරමිතා කියන්නේ ධනය දන් දෙනවා උපාරමිතා කියල කියන්නේෙ ශරීර කොටස්තන් දෙනවා පරමත්ත පාරමිතා කියෙනෙ ජීවිතය දන්න එතකොට එහෙම පාරමිතත් තිහක් සම්පූර්ණ කරන්න නෙ දාහයි දයි එහෙම කරල තමයි ලෞවතුරා බුද්ධත්වේ ගාවටෙන්න්නේ අපේ බුදුරජාණන් වහන්සේ මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂ එකක් තමයි න්‍යතවිවරණයෙන් පස්සේ පාරමිත අපි වී ඒකෙන් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥ්ඥාධික බුදු කෙනෙක් ප්‍රඥාාවෙන් අධිකයි ්‍රද්ධාවෙන් අධික බෝසත්වරු මහාකල්ප පසංක්‍ය අට. වීර්යෙන් අධික බෝසත්තුරු මහාකල් පසංක්‍ය දාසය.නවත් පිනතින පුදුම වීර්යක්ති. ආං ඒනිසා සඳහන් කරනවා ඒ වීර්ය අධික බෝසතානන් වහසේ දන්නවනං මම මහාකල්ප අසංඛ්‍ය දාසයයි ලක්‍ෂය එකකින් කරන වැඩේ ්‍රඥාන් අධි බෝෂතාාණන් වහන්සේ මහාකල් පාසංක්‍ය හතරා ඉලක්ෂයකින් කරන්නේ කොහොමද කියලා ඒ කරන හැටි දන්නවන අනිවාරෙන්ම තමන් මහාකල් පාසංක්‍ය දාසය ඉලක්ෂයකින් කරන වැඩේ මහකල් පාසංකය හතරින් කරන ෝ කියලා දෙකැන ප්‍රඥ්ඥාධික බෝධිසත්ය පාරමිතා සම්පූර්ණ කරන හැටි වෙන බෝසතානන් වහන්ස නමකටත් තේරෙන් වත් නෑ කියල කිය තිේ ාගිතුන් හන්සේතකොට ප්‍රඥාතිිකයි පිනතුන මේ දීපංකර භාගිතු හසළඟ තමන්ගේ නිවන අත්හරිනකොට පනිංචා අභිග්ඥා අෂ්ට සමාපත්තිලාබී සුමේද තාපසතුමා අනාගත ආත්ම දාස් ගනන් තමන් ග්‍යාභිඥාවෙන් දකිනෝ අද නිවන අත්තැරිය හම මන් සංසාර කොයි තරන් දුක්විඳනවද බුදු වනක්. ඒ ආත්ම දැක දැක තමයි නිවනත් හරින්නේ. ලෝක සත්වයාට එ තරම් අනුකම්පාව. ලෝක සත්වයා කරෙහි තිබුච්චේ ඒ මහා අනුකම්පාව මනාව ප්‍රදර්ශනය කරන එක ජාතක කතාවක් මෙ මහා චද්ධන්ත ජාතකය ය. පෙනතු මේවාගේ බෝධිසත්ව චරිතය අහනො තමයි හිත්වල ්‍රද්ධාව පපදන්නේ. එතකොට තමයි හිතෙන්නේ අපි වෙනුවෙන් මෙච්චර දුක්විඳල තියෙනකොට අපි මොනවදමක් කරන්නේ කියලාඒ කාරණාව හිතන් හිතල ශ්‍රද්ධාව උපදවල තව තව වැඩි වැඩියෙන් භාගිතුන් ව හසිරි කීකරුවච්ච ශ්‍රාවක පිරිසක් නිර්මාණය කරවන්ඩ මේ උතුම් ජාතක කතාව අද ධර්ම මාතෘකාව කරගන්න කල්පන කළ. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩෙඉන්න කාලෙ තමයි මේ මහා චද්ධන්ත ජාතක කතාව දේශනා කොට වදාළි. ජාතක කතාව දේශනා කරඩ හේතු වන කාරණාව එක දවසක් භාගිතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවි ධර්මශ්‍රවනය කරන්න භික්‍ෂුණීන් වහන්සල පිරිසක්. එට වැඩම කළ එතන හිටියා ගිහි ගෙදර පිළිබඳව කල කිරිලා ගිහි කම් කටුලුවල තියන දුක දැකලා ලාබාල තරුණවයසේ පැවිදි වෙච්ච මික්ෂණිය භාග්‍යතුන් වහන්සේ ඉතා උතුම් වූ අලංකාර ධර්මාසනය වැඩඉන්නවා දැකළ ඇයට ඇතිවුණේ පුදු ආකාර සතුට සසර කරපු අපමණ පුුණ්්‍ය මහිමයේ නිසා ස්වර්ණවර්ණයෙන් බැබලන ශඩ්ුවර්ණ රශ්මිය විහිදන බුදුරජාණන් වහසගේ ශරීර දහතුව දැකළ බුදුමාආකාර ප්‍රීතියක් ඇතිවුණා භාගිතුන් වහසගේ රූප ස්වභාවය අපිට වර්ණා කළ ඉවර කරන්න බෑ පින්නතිනිි කවදාව එත් තරම්ම අලංකාර රූපය මේ ෝක බුදුරජාණන් වහන්සේට වඩා ලස්සන දෙවෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෑ. බ්‍රහ්මයන් අතරට භාගිතන් වහස වැඩිය හම ඒ බ්‍රහ්මයන්ගෙත් බ්‍රහ්මයෙක් වගේ භාගිතන වහසපයන්. යනිසා අපි කියනවා බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා දෙවියන් අතරට වැඩියහම දෙවියන්ට දෙවියෙක් එනිසා දේවාති දේවයි කියල කියනවා. ු නිකායේ කෝසල සංයුක්තකයේ බුදුරජාණන් වහසේ ගැන අපූරු වර්ණනාවක් තියෙනවා පදුමං යථතෝක නගන් සුගන් ගන් පාතෝ සයාපුුල්ල මවීත ගන් ගන්ග. අංගේ රසං පස්ස විරෝජ මාන තපන්ප මාදිච්චමවත් තලිකලි. ගාතාරත්නය සඳහන් කරනවා නෙලුම් මලක් උදේ පාන්දර හිරු උදාවත් එක්කම පිපෙනෝ පිපිල අහස දිහා බලාගෙන ඉන්නවා නිරන්තරයෙන් ඒ මලින් සුවඳ විහිදනවා මේ ගාථාව සඳහන් කරනවා හිරුකිරට නිසා උදේම පිපිල අහස දිහා බලාගෙන සුවඳින් පිරිහිලා නෑ තාම මල පුදුම නැවුම් සුවඳකින් යුක්තයි. ඒ මල යම්සේද සඳහන්කරනව බලන්ඩ අහසි පායපු සූර්යා යම්සේ දිලෙනවාද. අංගීරස වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශද්ුවර්නු රශ්මිය විහිදෝල බලෙන හැකි. කියන කාරණාවයි මේ ගාථාව සඳහන්කරයි. තරුණ භික්‍ෂණීයට භාගිතතුන් ව හස දැකලා පුදුමාකරපීතියක් ඇතිවුණා ඒ වෙලාවෙ මේ භික්‍ෂණීන් වහන්සේ කල්පනා කළ අනේ මේ මහාපුරුෂාණන් වහන්සේ අනාධිමත් කාලයක් දීර්ගමය සංසාරී මට කවදහරි මුුණ ගැහිල තියෙනවාද මේ මහා පුරුෂයාගේ පාද පරිචාරිකාව වෙන්ඩ සසර මට අවස්ථාවක් තිබ්බද කියලා අවස්ථාවේ ජාතිස් මරණ ඥානයකින් භික්‍ෂණයට වැටහෙනවා සසර එක ආත්මයක මට මේ මහාපුරුෂය හම්බුනා කියලා මට මේ මහාපුරුෂාණන්ගේ බිරිඳ බවට පත්තෙන්ට අවස්ථාවක් ලැබුණ කියලා ඇතිවෙන ප්‍රීති වේගයේ නිසා සඟ පිරිස මැද හයියෙන් සිනහ පහළ වුණා ඊට පසේ ඇයම කල්පනා කරනවා වාදපරි චාරිකාවෝනං සමහරය තමන්ගේ ස්වාමියයට ඉතාමත්ම හිතවත් හැබැයි සමහරය ස්වාමියයට හිතවත් නෑ එහෙම දෙකොටසක් ඉන්නවා එතකොට ඒ කොටස් දෙකෙන් මම එදා මගේ ස්වාමියයට හිතවත්ද නැත්තං අහිතවදද කියලා ජාතිස් මරණ ඥාණීින් ඒක මෙිනිෙහි කරනකොට තමන් අහිතවත් බිරිඳද ඇවරු ගණයට ඇතුල්න්නේි. වෙනතන අපි සමාජයෝක හොඳට දකිනවා. සමහර බරි තමන්ගේ ස්වාමයාට පින්කන් කටයුතුවල ිය දෙඩ ඉඩ දෙන්නෙත් නෑ. සිල් සමාධංවීම්වාදී කටයුතුවලට ඉඩ දෙන්නෙත් නෑ. ස්වාමියයා දෙන්ඩ හරි කැමති නමුත් යාජකයකටවත් යමක් දෙනට බිරිඳ කැමති. අඩුම තරමෙයි ස්වාමයාගේ අම්ම තාත්ථ වෙනුවෙන් වියදන් කරනවටවත්. සහෝදරයා සහෝදරිය වෙනුවෙන් සලකනවටත් සමහර බිරිින්දඇවරු කැමතිනේ. එනිසා බොහොම පීඩාවට පත් එච්ච පිරිමිය අය අපේ සමාජය ඕන තරන් ගඉන්නවා. සමහර බිරිින්දෑවුරු තවත්්ටිකක් කල්ගිය හම අම්ම තාත් එක්ක එක ගෙදරමනං ජීවත්තයෙන් මොන ක්‍රමයෙන් හරිස්වාමයාා පොළොඹෝනෝ ඒ අම්මයි තාත්තයි ගෙදෙරින් ඉවත් කරවයිට. අපි විද්‍යුත් මාධ්්‍යී මුද්‍රිත මාධ්‍යී ඕන තරන් අහනව කියෝනො අම්මල තාත්තල ගෙනෙහිල පාරි අතර මංකරලැවිල්ල. කැලෑවල් වල දා ලැවිල්ල. වැඩිහිටි නිවා සෝල දාලැවිල්ල. අර බිරිඳ තමයි හැමදාම කියලංකයේ කියා එතෙන්ට ස්වාමියයා යොදරතිී. එතකොට ඒ පවකාර තැනැත්තියක් සහකාරයේ හැටියට ලැබුණ නිසා ඔහු සංසාර බොහෝම අකුසල් ගොඩක් කරගන්නවා. එනිසා අහිතවත් බිරිින්දෑවරු ඉන්නවා. සමහර අයනං ඉන්නවා. ස්වාමියයා එකක් දෙමු කියනකොට නෑ දෙකක් දෙමු කියනයි. සමහරලාට ස්වාමයා මව්පියෝකෙරෙහි බලනවාට වඩා ඇය නැදම්මට මා මට්ඩි සලකනෝ සමහර වැඩි හිටියු කියේනවා මට හම්බෙලා ඉන්නේ ලේලි කෙනෙක් නෙමයි මගම දුවක් කියලා එහෙම තැනට අපයත් දැකිනෝග සමහරු හිතවත් සමහරු හිතවත්. සමහර බිරිින් දැවරු අන්‍ය සම්බන්ධතා ඇතිකරගෙන තමන්ග ස්වාමයා සොරසැමියන් ලක්්වා මරවුණු. ඒවා තීතය තිබුණ අදත් තේම තය. දම ික්ෂිය ල්පා කරනවා මමත් අහිතවත් කෙනෙ. එහෙම හිතිලා මොහොතකට කලින්සිෙනහ පහල කරපු තැනැත්තිය සඟ පිරිස මැද්දී හයියෙන් පිටට ඇහෙන්ඩ ආස්වාස ප්‍රාශ්වාස කරනවා දුක දරාගණ්ඩපෙරු අයියෙන් හුස්මාරගන හුස්මාර්ගන කෑගහල ඇඩවා. අපේ භාගිතුන් වොහන්සේ ඇය මෙතෙක් වෙලා හිතන දේවල් භාගිතන් වහසගේ මනසිින් දකිනවා ඇය හයියෙන් කෑගහල අඩනකොට භාගිතන් වහසර සිනහ පහළ වුණා ඉදිරිියයේ දිහා බලාගෙන භාගිතුන් වහසගේ මුව මටල දිහා බලාගෙනඉන්න භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහසගේෙන් අහනුව ස්වාමීණී සිනහ පහළ කරනවා දැක් හේතුවමකක්්ද කියලා භාගිතන් වහස සඳහන් කළා මහනිනී අරත් තරුණ භික්‍ෂුණයේ වරක් හිනා වුණා වරක් කෑගහල ඇඟුවා. ඒක නිසා සේනහ පහල කළ කියලා. ස්වාමීනී එකට හේතුවමකක්ද. මහනෙන්නේ මම චද්ධන්ත හස්තිරාජය වෙලා ඉපදිලා ඉන්න කාලි ඇය මට කුරිරුකමක් කලා මම ඇගේ ස්වාමයා විච්චි නිසා මලි හිනාවුණ ඇමට කුරරුකමක් කරපු නිසා දුක දරාගන්න බැරුවයි දැන් අඩන්නක විික්ෂුණන්ු හසල ආරාධනා කළා ස්වාමීනිි භාගිතුුණු හස ඒ අපූරු අතීත කතාව දැනගණඩ අපි කැමතියි කියලා. ඒ ආරාධනාවෙන් තමයි මේ ජාතක කතාව දේශනාකොට වදායි භාගිතුනු හසි දේශනා කරනවා මහඳෙනී මම එදා හිමාලිය චද්දන්ත විලළඟ චද්ධන්ත හස්තිරාජයාගේ පුතා වෙලා ඉපදුනා සඳහන් කරනවා මේ හස්තියා හරිට නිකං ග්‍රරිධී පරවතයක්වාගේ සුදූම සුදු පාටයි කියලා එකසිය විසිරියනක් දිගයි වැඩෙනකොට අසු අටක් උුසයි මොකය රතුම රතුයි කියල සඳහන් කරනවා අතේ පයි පාදවල පතුල ඒ වගේම රතු පාටයි කල සඳහන් කරනවා. හොඩවැල රිදී දං වැලක්වාගේ රියන් පනස් අටක් දිගයි කියල සඳහන් කරන දල දෙෙක වැඩෙනකොට රියන්තිහයක් විතර දිගයි දළේ වට ප්‍රමාණය රියම් පහලෝත් කෙෙසඳක් මේ දළ දෙකෙන් නිරන්තරයෙන් ශඩ්ඩුවරණ රශ්මී විහිදිනවා තරුණ වයසට ආවට පස්සේ චද්ධන්ත රජ්ජුරුව තමන්ගේ පුතාට මේ හස්තීන්ගේ නායකත්වේ බාරදුන්න දෙකෙතොට පුතා තමයි රජජු මේ අත්රජරුවෝ ආරක්‍ෂා කරන්න චද්දන්ත ඇතුව අට දහක් ඉන්නවා පිෙනසනිි චද්ධන්තයෝ කියල කියන්නේ අහසිං තමයි ගමන් කරන එවන් ඇත්තු අටදාහක් මේ ඇත්රජුගේ ආරක්ෂාවට ඉන්නවා මේ ඇත්රජුට ඉන්නවා බිරිින්දෑවරු දෙන්නේ එක්කෙනෙක් චූල සුබද්‍ර එක්කෙනෙක් මහාසුබත්‍ර මේය ජීවත්වෙෙන්නේ චද්ධන්ත විල සමීපේ තම ජීවත්තෙන්නේ ි්‍රරම චදන්ත විල පිළිබඳව අපූරු කරුණු රාශයක් ධර්මය සඳහන් කරල තියෙනවා තැන් අපි ධර්මයෙන් නිතර අහන විල් සමූහයක් තිේෙනවාන්නේ අනවතප්ත විල චද්ධන්ත විල කුණාල පොකුණ කරණමුන්ඩ විල සේහපපාත විල මන්දාකිනි පොකුණ මේ අපි ධර්මයයේ තැන්තැන්ගොල දේශනාවල් අහනෝ එවනට පියවියහි කවදවත් නමුත් මේ විල්වල අසිරිය විස්තර කරලා තියෙන හැටි දැක්කහම කෙනෙකුට හිතෙන්ට පුළුවන් බවා මේ ලෝක තියනෙ වුවද කියලා. සැකයක් උපදින්ට පුළුවන් ඒ තරම්ම සුන්දර තැන් නමුත් විනතිනි භාගිතුන් වහසේීමේ දේශනා කර තියෙන්නේ එකැන මේ ලෝකෙම තිය මේ දිවියලෝකෙ තියන විල් ගැන නෙම මේ කතා කරන්නේ මනුස් ලෝක තින විල්ගෙන. අපි දකින්න ඇත්ති. අපි ධර්මරත්න වන්දනා කරනකොට අපි වඳින අසන්දිිට්ටිකු අකාලිකු එහි පස්සිකු මේ ධර්මය සාන්දෘෂ්ටිකයි. මේ ධර්මයේ ආකාලිකයි කියැන ඕනෑම කාලික පලනෙලන්ඩ පුළුහන් ඒහි පස්සිකු ඇවිල්ල බලන්ඩෝනේ පලනෙලඩ පුළුහන්ද බැරිද කියලා. කොහට ද එන්ඩෝනිේ ධර්මය තුළ ටෙන්ඩෝනේ ධර්මය තුළ හැසිර ෙන්ඩෝනේ එන අදත් මේ විල් ගැන කියහම මේ ඇත්තමද බලන්ඩම අවශ්‍යන අභිග්ඥා ලාභියෙකුට මේ විල් තියන තැන්ගොලට ගමන් කරන්න පුළුවන් මෙවත් පිහිට ලදින හිමාලි අදත් අපි හිමාලි යනවා සහරයි හිමාලි තරණය කරනවා නවත් මේ කියන ප්‍රදේශය තරණය කරන්නේ නෑකවරුවත් රණය කරන්නත් බෑ සාමාන්‍ය පෘත්‍යයෙකු. තනිකරම හිමෙන් වැහිල තියන්නේ හිමාල කියල කිව්වා. ඒ ප්‍රදේශයට යනවනං ඒ අභිඥ්ඥාලාභියක්ම විතරයි. නමුත් භාගිතුන් වහසිට කීකරුණන් මේ ජීතන් අභිග්ඥාවක් ලබන්ඩ බැරිකමක් නෑහ. අභිග්ඥා ලබන්ඩ සෝවාන්වෙඩම අවශ්‍ය නෑ එෙද ධර්මානුකූලව කටයුතු කරන කෙනෙකුට මේ ජීවිතයෙන්ම මේ තැන් ඩකින්න පුළුවන් එනි සාා්‍යතුන් වහසි පැහැදිලි කරලා තියවා චද්දන්ත විල කොහොමද කියල. කොන්්ඩන්ජ මහරහතන් වොහසගේ චරිතකතාව පැහැදිලි කරපු දේශනාව අපි විස්තර කරන්ඩ යෙදනාා මන්දාකිී පොකුුණ කොහොමට කියලා ඊට සමානයි නමුත් වෙනස් කරුණු කීපයක් චද්ධන්ත විලිතිීෙනවා. චද්දන්ත වෙල යොදුන් පනහක් දිගයි ඒවගේම පලලයි සඳහන් කරන විල මැද්දී. යොදුන් දොළහක් දියසෙවිල් පරඩලා කිසිම බාධාවක් නෑ. හරිට විශාල නිල් මැණකක් ජලතලේ මැද්දි තිබුණ වගේ. යොදුන් දොළහක දොළහක වට ප්‍රමාණී නිල්ම නිල්පාට ජල කදක් තියනි කියලා. ජලකඳ වටේට යොදුන් දොළහකින් පස්සේ. එ නිල් ජලකඳ වටේටම තියනවා හෙල්මැලි වතුර එහෙදෙන මල් විශේෂය. ඒ හෙල්මැලි වනාන්තරය යොදුනක් පලලයි සාමාන්‍යයෙන් දළවශයෙන් සැත් හැතැක්ම දහයකට ආසන්නයි. හැතැක්ම නමයයි දසම දෙකක් වගේ සාමාන්‍යෙන් යොදුනකතුදුර. ධර්මය පිටකේ සඳහන් වෙන විදිේ එ ඒතරං විශාල ඉහෙල් මැලිවන අත්තර එළකට සඳහන් කරනවා එළකට තියන්නේ මානෙල් ජොදුනත් පලට මානෙල්ව අනන්තරය නිල්මානිල් සුදුමානල් රතුමානල් ඊට පසිතියනවා සුදුනිෙලුම් රතුනනිලුම් ඊට පසි තියෙනවා සුදු කුමුදු අර නිල් ජලතලිය වටේට හෙල් මැලි තියෙනවා වටේටම නිල්මානිෙල් වටේටම සුදුමානෙල් වටේටම රතුමානෙල් ඉළඟට සුදුනිෙලුඉළඟට රතුනෙලුම් වටේටම යොදනු යොදන පරල්ට තියෙනවා. නිවසි කුමුදුමිනති ඊට පශස සඳහන් කරනවා සියලුම මල්වර්ග මිශ්‍රවෙච්චය තවත් යොදුනක් ප්‍රමාණී වටේටම වල්ිපිළ කියලා. එ මිශ්‍ර ප්‍රදේශයේ කොමු දුත්තියනවා මානෙලුත්තියනවා නෙලුනුත්තියනවා හෙල්මැලිත්තිෙන ක්කොම මිශ්රයි එයින් පස්සෙප්විල සාමාන්‍යෙන් ඇතෙක් බැස්සහම ඇත්තිේ ඇතාගේ ඉන දිහාටවාගේබතුර තියනවා. එහැනිිතින රත් හැල් වනාත්තරය තනිකට රත්හැ. ැසිෙ කරලට යනකොට ල කෙරවල පහු තියනවා කහපාට රතුපාට සුදුපාට මල්පිපුන නැවත මල්වානයයි. එයින් පස්සේ තියෙනවා වැැල්වල හැදෙන පළෙතුරු. ඒවන්න අපි මන්දාකිනිි පුගුණිත් කතා කළා. කැකිරි, ලබු පූහුල් මේ අධීජාන්. එයින් පස්සේ නැවත නැවත පිළිවලට සඳහන් කරනවා. වනනාන්තරයක් තියෙනවා ඊට කලින් තියනවා පුවක්ගස්වාගේ කඳංතියන උපයාය පොකුණ වටේටම තියෙනවා එක උද්ගහක් පුවක්ගාහක්වාගේ ඉරවස කෙසෙල් සඳහන්කරනවා ඇතිෙකුගේ දලක්කවාගේ කෙසෙල් ගෙඩියක් කියලා ගිටි වසය තියෙනවා මහා හැලිවාගේ ගෙඩි හෙදෙන වරකවනන්තරයක් මේ අදී වශයෙන් පළතුරු යායක් පිළිබඳව සඳහන් කරනවා ඉතාම ප්‍රණීත කරල් හැදෙන සියඹලා වටේටම තියෙනවා ඉ අනතුරුව සඳහන් කරනවා කෙරවලේ තියෙනවා සියමලාවලින් පස්සේ දවුල් වනන්තරයක් තියෙනවා ඊළඟට මිශ්්‍ර පලතුරු වනන්තරයක් තියෙනවා අවසානි තින උනවනන්තරය. සඳහන් කරනවා මේ දේවල් මේ ඇත්තුන්ගේ සම්පත් එයට පරිහරණය කරඩයිතිේ. එයින් පස්සෙ තියෙනවා පරුවත වලලු හතක් චූලකාල පරුතය පිටතින් කෙරවලින්මතියනනි චූල කාලපරුතේ. ඉළකට මහාකාලපරවුතය එහි මේ මැවිල්ල චන්ද්‍රපාර්ශෝපරුතේ සූරය පාර්ශෝපරතේ මැනිික් පාර්ශෂෝපරුතයේ නන්තරයේ ලඟිංම තියෙනවා ස්වර්ණපාර්ශෝ පරවොතය අගීන්දල බලහම පළවෙනි පරවතය පොකුණ වටේටම තියෙනවා යොදුනක් ුසයි. ඊළඟට යොදුන් දෙකයි ඊළඟට යොදුන් තුනයි පත්තනි පර්වතය ඒ පරුවත වලල්ල යොදුන් හතක් උසයි පරතිය උස. පිනතිරිි මේ ස්වර්ණපාර්ශෝ පරවොත කෙරවලි මේ චද්දන්ත විලේ ජලයේ පහස ලබමින් සුළැගින් අරගෙන යන ජලයන් සුවය විඳමින් වැඩුන විශාල නුග ගහක් තිීනව කියල සඳහන් කරන. එ නුගගහේ කඳ යොදුන් පහක් වට ප්‍රමාණය කළ කියනවා. යුදුන් පහක් කියල කියහම දලවශයෙන් හැතැක්ම පණහකට අසන්නයි කඳේ වටප ප්‍රමාණය. යොදුන් හතක් උසයි යොදුන් හතක් උඩට ගියපු තැන අතු හතරක් බෙදිල තියෙනවා එක අත්තක් යොදුන් හයක් දිීගයි එතකොට සිව්දිසාාවට අතු හතරයි මේ අත්ත කෙරවල ඉදල එහත්තක කරවලටිනට යුදුන් දොහක් තියෙනවා උඩට තනි අත්තක් තියෙනවා ඒකත් යොදුන් හයක් උසයි මෙ මහ විශාල වනස්පතිය දරාගෙන මුල් අටදාහක්තියනව කල සඳහ කරනවා. මෙනුග හට පාදවූ අටදාහක් තියෙනවාඒ මුල් අටදාහෙන් මේ ගහ පෝෂණය කරනවා ස්වර්ණ පාර්ශයෝ පරවතියේ තව පැත්තක තියෙනවා යොදුන් දොළහක් විශාල ගල්ලන ගල් කරෙකිවටික රන්ලනක් කියල සඳහන් කරන්නේ රත්තරං ගුහාවා වැස්සකාලිට චද්දන්ත හස්ති රජ්ජරූ තමන්ගේ සේනාවත් එක්ක ඉන්න මේ ලෙනෑ ඇතුළි. ග්‍රේෂ්ම කාලෙට මේ මහන් උුග ගහේ ඇතුවත් අතු අතර සැරිසරමිගින්නවා. එක දවසක් හස්ති රජ්ජිරුවන්ට අහන්ඩ ලැබෙනවා අර පළතුරූයන් මැද්දේ සල්වනයක් තියෙනවා. අපේ ගැන සඳහන් ක ලිනෑමුලි. මේ සාල වනෝද්‍යානය රස්සනට මල් පිපිළ කියලා. එඉද රජරුවන්ට හිතෙන පිරිසත් එක් සල්වනීටයන් සල්වනේයට ගියහම බොහෝම හොඳට මල්පිපිච්ච විශාල සල්ගහක්ති බිරිින්දෑවුරු දෙන්නගින් එක්කෙනෙක් මහා සුභතරා එයා මේ යටිහුළඟ පැත්තේ හිටිය චූල සුබද්‍ර හුලන් ගහන පැත්තේ උඩු සුළකට වෙලා හිටියා අස්තර ජරු මැද්දෙඉන්න. මහා හස්සයා ගිහිල්ලා අර සල්ගහට හිසෙන් පාරක් ගහපු හම අර හුළඟත් එක්ක ගහේතිවිි්ච වේලිච්ච කොලයි පරණ මැරිච්ච නටුයි ගහේහිටපු දිමී හුළඟට ගිහිල චෝල සුබද්‍රාවගය ගැට වැැටුුණ ගහේ මළුයි මල්ලොල රේනුයි මල් පෙතිී අනිි පැත්ත හිට මහා සුබදරාවගයන්ට වැැටුුණා චෝල සුබදරාවට තරහගිය ඇය කල්පනා කළා පේනවදම ඉහස්තියා. තමන්ගේ ප්‍රියවූ භාරියාවගයන්ගට මල්පිති මල්රේනු මල් වැට්ටවා මගයන්ගට කොල නටු සහ දිමි වැට්ටවා. හොඳයි මං ෝක බලාගන්නන් කියෙ හිතීතියට. එමු දැන්වේ අමනාපිට තරහටකරපු කාරනවක් නෙමීමක. හුළඟින් තමයිමටික ගී ඇඟට. අනිත්දවසේ නා්ඩ කියා මෙ චද්දන්ත විලෙන් තමයි නාන්නේ. ඉස්සරලාම ඇත් රජ්ජිරු වඋනාන්නේ. චද්දන්ත හස්තිය නානවා ඇත්තු දෙන්නේෙක් හස්තිය නාවනෝ හස්තිය අනාවලා ගොඩට ගෙනල්ල ජලේපිපෙන මල්වලිනේ. ගොඩ පිපෙන මළුයි කඩා ගෙනවිල මේ ඇත්තු සම්පූර්ණයෙන් කයිලාසකූට පරවතය සරසනාවගේ සුදුම සුදුපාටමේ හස්තිරාජයා විවිධ මල් වෙලිින් සරසලෝ ඇතින් යියෝ දෙන්න නාවන්නේ ඊට පස්සේ එක දවසක් හස්තියානාව හස්තියා සරස ඇතින් යුත් නාවලා ගොඩට ගෙනල්ල ඒ අයත් සරසල එක ඇතිෙක් විලේ සැරිසරණකොට විශාල නෙලුම් මලත්දැක්කා ඒ මල කඩාගෙනවෙල්ලා බොහොම සතුටින් තමන්ග රජ්ජිරුවන්ට දුන්න එ ලොකූ නෙලුම් මලක් ඒ හොඩින් අරගෙන තමන්ගේ හිසවුඩට මලේතිබි චරේනුටි කහලාගත්ත පෙතිසහිත ඉතුරු මල මහා සුබදරාගේ හොටට දුන්න අර චූල සුබදරාව ආයුත් වෛර බැන්ද මේ මලත් ගේ ප්‍රිය වූ බිරිඳටම දුන්නා මටත් දෙට තිබුණනි මට දුන්නේ මේකින් පලිය ගන්නව මයි කර හිතුබා වෙනතින මේ විලාවට පරවතෝල පසේ බුදුරජාණන් වහන්සේ පන්සීයක් වැඩ ඉන්නවා. චද්දන්ත අහස්තියා බුදුරජාණන් වහන්සේලාට බුදුම ශ්‍රද්ධාවක්තියන්නේ නිරන්තරයෙන් බුදුරු දකිින්ඩයවා. උපස්ථාන කරනවා දන් දෙෙනවා එදත් දවස මේ විලේ තියෙන ඉතාම රසවත් නෙලුන් අලයි පලතුරුයි පොක්කර මඳුයි අරගනයනව පූජි කරන්ට පොක්කර මදු කියල කියන්නේ. පොක්කර මදු කියල කියන්නේ එලෝක ති රසවත්ම පැෙනි. කුඩා මීවල පැණි කියල කියනවා. නද මේ කුඩා මී කියල කියන්නේ සමහර වෙලාවට උබ දැකළ ඇති ඔ ගස්වොල අතුවල බඳින මීයක් තියෙනවා. අපිියෝගට කියන්නේ දඩුුවැල් බැයි කියලා ආගේ දඩවැැල්ලෑ පැනිවල්ට තමයි කියලා කියන්නේ කුඩා මී පැණි කියලා එමන තම් පොක්කර මදු කියලා අපි අරු හුම්බහෙෙන් බෙනෙන් අරගන්න මී පැනිවල්ට වඩා ඉතාම රසයි කියලා කියවා ඒ පැෙනි එඳ මේ ඒ පොක්කර මඳයි නෙලුන් අලයි පළතුරු යරංයන පූජ කර. ඩ සු බදරාත් එදා ඇත්තු ඔක්කොම යනවා එයාට ලැබුණ ලොකුඩා පළතුරුත් අරගෙන ගිහිල්ල පසේ බුදුරජාණන් වහන්සේයට පූජ කරලා ප්‍රාර්ථනාවක් කරනවා පූජාාවවිෝරෙල්ලා ප්‍රාර්ථනාවක් කරනවා මේ ධානයේ පූජා කරපු පිනෙන් මම ඉක්මනට මේ ආත්මෙන් නිදහස් වෙන්ඩුවනේ. මදුරට රජ්ජිරුවන්ගේ අගමිහසියගේ කුසේ පිළිසිඳ ගණ්ඩෝනේ. තරුණ වයසට ඇවිල්ලා කසීරටේ රජ්ජරුවන්ගේ බිරිඳ බවට පත්තෙන්ටුවනේ ඒ බිරිඳ වුණට පස්සේ කසී රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන රජ්ජරුව රවට්ටගෙන මේ හස්තියා මරන්ටුවනේ. එක තමයි ප්‍රාර්ථනාව පිඳතින පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරහම ඒක හොඳ වේවා නරකවේවා විපහක දෙනවා. අප ප්‍රාර්ථනව කරන්නේ මමනිි. පසේ බුදුරජාණන් වහසල වගේ මහා උතුම් සිල් හඳං උදෙසා දන්දීලා. ලබාගත්ත උතුම් පින මට මෙහෙම විපාකදඩුවඕන කියලා. මිත්‍ය දෘෂ්ටික ප්‍රාර්ථනා තමන්ට හොඳක් වෙන ප්‍රාර්ථනානෙමේ තමන්ට නරකක් වෙන ප්‍රාර්ථනා. අප පිනුද නාහලදිනේ ස්වර්ණතිලක ගැනහෙම ස්වර්ණපිතිලකත්මකදද පාර්ථනා කළේ ප්‍රාර්ථනා ගණනාවක් කළා අවසානි ප්‍රාර්ථනා කලා මේ පිනෙෙන් මට ඉතාම ලස්සන රැස් විහිදෙන රූපයක් ලැබෙන්ඩ වන මම දකින දකින හැම පිරිමි කෙනෙකුටම පිස්සු හැදෙන් ඕන කියලා එතමයි අවසාන පාර්ථනාව ඇති ඒකම වුණා අන්තිමට පිරිමි කට්ටියය තීරණය කළලා මේ අපිට මහා විනාසය කට්ටියම එකතු වෙලා සාර්ණතිලකව ගහල මැරුවා එ නැත්තන් විනාසව වෙන පට සමාජි. නේ ඉන්ටික සිතුුගේ ඥාතිය කෙටිය. එයත් පිංකං කරලා මේවාගේ මිත්‍ය ප්‍රාර්ථනාවක් කරලා තිබබා. ඒ ප්‍රාර්ථනාව තමයි. මොනතරං සිල්වත් ගුණවත් කාන්තාවක් වුණත්. පතිවෘර්තාව කොහොම රකිණ කෙනෙක් නමුත් මම දැක්කහම මමත් සමඟ කායික ඇසුරක් පවත්වඩ ඇයට සිත්බාලවෙන්නුවනේ. පවුල් පදනං විනාස වඩගත්. පරජරුවන්ට කරන් දකු නෑ සිටතුමාගේ ඥාතයක් නිසා. වාද කරන වනෝ විසදිටු ප්‍රාර්ථනා මේ ඇතින්නත් කරන්න එහෙම ප්‍රාර්ථනව සතරාපායිෙන් ගොඩේ ඇන්්ඩ ලේසියෙන් බැරි ප්‍රාර්ථනවා නමුත් අන්තිමට ඇයට භාගිතන් වහන්සේගේ සරණයිමිනතිනි ධර්මදේශනාවට කාලය නිමා වෙලා නිසා උතුම් වූ චද්දන්ත ජාතක කතාව මාතෘුකා කරගෙන සිදුකරන මේ ධර්මදේශනා මාලාවී ඉදිරි ධර්ම දේශනාව තුළ ඉතුරුකාාරණනාටික සාකච්ඡා කරන්න ඉඩතියා ගනිමින් අපි අදට දේශනාව නිමහ කරමු මේ උතුම් ව ජාතික කතාව විස්තර කරන ධර්මදේශනා මාලාවිල් පලවෙනිම දේශනාවට දායකත්වය ලබල දෙන්නේ රාජගිරයේ පදිංචි සුනේත්‍ර ගලහිටියාව මහත්මිය විසින් එතුමිය උතුම් බලාපොරොතු කීපයක් සැහිපත් කරනවා. නිධන ප්‍රාප්්‍රියයට පත් වන සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස ධර්ම දානමය පින්කමක් ලෙස මේ පින්කම සිදුකරන බව සඳහන් කරනවා සුජීවත්ව ඉන්න සියලුනාත් ධර්මාවබෝධය පිණිස මයි ඒ පින්කම සිදුක කරනු ලබන්නේ. මේගිය එච්චේ දියෝනිස් අප්පුහාමි පියාණන්ටත් මේගේ එස්පි ඇරිිස්්නෝනා මෑණියන්ටත් මේගිය බේටි ගලහිටියාව පියාන්නන්ටත් මේ උතුම් ධර්මදාානය පින්කමෙන් රැස් කරගන්න උන්නේ ධරමයන් අනුමෝදන් වේවා කෙලප පින් අනුමෝදන් කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ගෞරෝණීය දේශකයාණන් වහන්සේගේ උතුම් අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා මේ පුන්නෙ ධරමයන් හේතුවේවා. උන්වහන්සේටත් උන්වහන්සේගේ මෞ්පියෙන්න්නැතුළු පවුලෙ සියලු දෙනාටමත් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාාවේවා කියල බොහොම සත්පුරුෂ ලීලාවෙන් ආශිරවාද කරනවා. ගෞරවනීය බොරලන්දේ අවසරයි වජරඥාන ඥනායක ස්වාමින්න් වහන්සේටත් බෞද්ධයා කාරි මණ්ඩලේටත් රත්නත්්‍රයේ ආශිරුවාදයෙන් සෙත සාන්තියේ සැලසේවා. බද් ාසනයේ චිර්‍රස්ථිතිය උදසා උතුම් මහා සංගරත්නය නිරුපද්‍රිතව බොහෝ කාලයක් රැකේවා කියලා උතුම් ආශිරුවාද කීපයක් සුනේත්‍රා ගල හිටියාව මහත්ම විසින් සිදුකරනු ලබනවා එතුමල් සිදුකළ ඒ උතුම් පාර්ථනා සියල්ලම මුදුම් පත්වේවා. මේ ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිරුවාද කළ හැම කෙනෙකුටම ප්‍රත්නත්‍රය ආශිරුවාදේ ලැබේවා ගලහිටියාව මහත් මේ ඇතුළු පවුලේසිරු දෙනාටම මේ අවස්ථාවට සහභාගිය වන හැම කෙනෙකුටම ධර්මශ්‍රවනය කරන ලක්වැසි ලෝ වැසි ඔබසිියලු දෙ නාටමත්. රත්නත්්‍රය ආශිරවාදය මේ පුුණ්‍ය ධර්මයන්ගේ අනන්ත කුසල මහිමයක්ත් හේතුවෙලා ඔබාපි හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාය සත්‍ය ධර්මයාව බෝධ කරගන්ඩ. මේ කුසල් හේතුවා සනාවීවා කියල ප්‍රර්ථන කර. ආකාසත් සසාචෝචුමට්ඨාදීවානාගා මහිදිිකා ප්ඥන්තන් අනු මෝදිි වාචිරංග්‍රක්කන් තුළුරුක ශාසනගන් දේවෝ වස්සතුකාලී නේ සසිය සම්පත්ය හිතු්ච. පීතෝ භවතුළු කෝච රාජාභවතු දගම්මෙක්කු.